ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ තවත් ඩීසල් නෞකාවක් ඊයේ දිවයිනට ළඟා වී තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙලෙස රැගෙන ආ බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ. ඉන්දීය රජයට අයත් ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් අදාළ ඩීසල් තොගය රැගෙන වී තිබුණා. දෙකු ඉන්ධන පොලිම්බල යම් අඩුවක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණා. ඩීසල් සහ පෙට්‍රල් හිඟයකින් තොරව ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මොනාරි අගමැතිතුමා අපි ඉන්නන්නේ මේකට මොකක් හරි හොඳ විසඳුමක් දෙන්න කියලා. නමුත් තවමත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ගන්න ජනතාව දිගු පොලිම්බල රැඳී සිටියා. බොහෝ ප්‍රදේශවල ඩීසල් හිඟයක් පවතින බවයි වාර්තා වුණේ. ඉන්ධන අරුපතේ නිසා මේ දිනවල තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේට ගැනුම්කරුවන්ගේ පැමිණීම අඩු බව වාර්තා වුණා. ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවි කරගත නොහැකිව යලිත් එළවලු ලොරි රථ හරවා යවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එළවලු මිල ගණන් ඉහළ බවයි ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ. අද ගොවියන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමක තියෙනවා. ඒ වගේම අපිට උඩරට එළවලු ලැබීමත් ඉතාමත් අඩු මට්ටමක තියෙනවා. කෙසේ වෙතත් උඩරට එළවලු වල මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියන් තියෙනවා. ඒ අනුව ඒ වගේ මිල බලනකොට රුපියල් 600-650 වගේ බෝංචි මිලකොත්, කැරට් රුපියල් 300-350 වගේ මිලක්, ගෝවා රුපියල් 280-300 වගේ මිලක්, පුංචි වලට සාපේක්ෂ බලන මේ පහතර රට වැට වැවෙන මේ මෑකරවල මිල ඉතාම සීක්‍රෙට් පහළ වෙන්න තියෙනවා. රුපියල් 60-80 අතරම අදින මේ ආර්ථික මධ්‍යස්ථාන තුළ මෑකරවල වල මිල ගණන් තියෙන්නේ. 3000 රුපියල් 40යි මෑ. ඉතින් කොහොමද මේ ආරක්ෂා කරන් ඉන්නේ නැහැ. මේ වෙළෙන්ද නැති නම් උඹ ඩීසල් ප්‍රශ්න. එයිමයි අපේ ආර්ථික මධ්‍යස්ථාන වහන්න වෙලා තියෙන්නේ. වෙළෙන්ද නැහැ. විකුණ ගන්න අපෝ ලොකු තුනක් ගියා අපෝ. 1 කිලෝමීටර පාසල් යන්න බැරි ඩීසල් ලීටරක්. උපාර භෝගේ යතේ වගේ වෙළෙන්ද අපිත් ඒවල පත් වෙලා තියෙනවා. අද පස්වරුව සිට යලිත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් සිලින්ඩර 50,000ක් අද පස්වරුවේ මෙලෙස වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අද දින ගෑස් සිලින්ඩර බෙදා හරින බවයි වාර්තා වුණේ. අදත් ගෑස් ගන්න ජනතාව දිගු පොලිම්බල රැඳී සිටියා.